සුවපත් වේවා. අනිගි දැන් අනවශ්‍ය බයක් හිතේ ඇති කරගන්න ඕනේ නැහැනේ. අකේන් කොයි හරි ඉන්නවයි කියලා ආරංචියක් ලැබුණානේ. එහෙමයි අපේ හාමුදුරුවනේ. දැන් මගේ හිතේ බයක් තියන්නේ චූටි අයියා ගැන විතරයි. දිව්‍ය කියන්නේ හොඳ ගුණ යහපත් තරුණයෙක්. දිව්‍යට කවදාවත් ජීවිතේ වරදින්නේ නැහැ. ඒ නිසා අනවශ්‍ය බයක් හිතේ ඇති කරගන්න ඕනේ නැහැ. එහෙමයි අපේ හාමුදුරුවනේ. ජුඩියා කියන්නේ ගුණ යහපත් කෙනෙක්. ඒත් ඉතින් එයා ආශ්‍රය කරන අය හින්දා මගේ හිතට බයයි අපේ හාමුදුරුවනේ. එහෙම නරක ආශ්‍රයකට වැටිලාද? කොළඹ ඉඳලා ආවම මං කතා කරන්නම්. අනේ නෑ ලොකු හාමුදුරුවනේ. ඔය ගෑනු ළමයින්ගෙන් පරිස්සම් වෙන්න ඕනේ. ගෑනු ළමයි එක්ක තියෙන ප්‍රශ්න නම් මට කතා කරන්න බෑනේ. මොකද මම බුද්ධ පුත්‍රයෙක්නේ. අනේ මට සමා වෙන්න අපේ හාමුදුරුවනේ. මම මේ අනවශ්‍ය කතා කියවනවා. නෑ ඒකට කමක් නෑ. මොකද අනගි කිව්වේ හිතේ තියෙන දේනේ. ගිහියම් පවසන ඕනම දෙයක් මඳහස් සිතින් පිළිගන්න අහුම්කන් දෙන්න මහා සංඝරත්නය සූදානම්. හැබැයි දිව්‍යත් එක්ක ගෑනු ළමයි ගැන කතා කරන්න නම් මට බෑ. මට තේරෙනවා ලොකු හාමුදුරුවනේ. අනේ මට සමා වෙන්න මං අනවශ්‍ය කතාවක් කිව්වේ. තමන්ගේ යුතුකම් ඉෂ්ට කරන්න. ලැබීම් ගැන බලාපොරොත්තු අතහරින්න. එතකොට බොහෝම සැහැල්ලුවෙන් ජීවිත ගත කරන්න පුළුවන්. එහෙමයි ලොකු හාමුදුරුවනේ. ලොකු හාමුදුරුවෝ එහෙම කිව්වට මං කොහොමද චූටි අයියාගෙන බලාපොරොත්තු අතහැරගන්නේ? මට අම්මකමක් තේරෙන දවසේ ඉඳලා මං හිතුවේ මල් ළඟ හිටපු චූටි අයියා ගැනමයි. Sansarini.